ක්මිට්තුු අපිරිටේ තියන ප්‍රසිද්ධ කියමනක් තමයි ඉතිහාසි සිද්ධවෙච්ච දෙයක් ඒ ඒ ආකාරයෙන්ම නැවටවතාවත් සිද්ධනුවනම් පළම එක විකඩ මක් බවටත් දෙවනුව ඒ කේද පාච ගැබ බවටත් පත්වෙනවා කියන කාර්ණ අදේක සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නැවතවතාවක් ශ්‍රී ලංකාම ජාතයන්තරයි සරහ විහිළුව බෝට පත් වන විකඩමක් බෝට පත් වන පහුගේ කාලය පුරාම මහින්ද රාජපක්සත් මිනිීමරු ගෝටත් කයිවාරු ගහන් පටංකතු කාරණය තමයි තමන්ට ඕනම් වෙලාක ලෝකය අල්ලි නැටවන්න පුළුවන් වගේ කතාව. හැවයි අද වෙනකොට ලංකාව නැවතවතාවක් ජාතයන්තර ඉදිගේයේ සැහැල්ලුවට පත්තුළ. මේම ලොකට එක්සත් ජාතින්ගේ මානිකම් කවුන්සිලේ සීලංකාවට් විුරුද්ධව ජෝජනාවක් සම්මත කරත්. ප්‍රශේෂයම මේ තත්වයට මීට පෙර. එකනේ දෙදස් පහළුවට පෙරත්. ලකාව මූනදු. ඒ ප්‍රතිඵලයක් විජිට අපේරට ආර්ථික වශයෙන් විශාල ප්‍රමාණික සම්බාධකරවලට මූුණ දෙන්න සිද්ධවු. G. + වගේ දේවල් අහිම වුණ. අපේරට වස්ය විශේෂම යුරෝපය වගේ රටවල් මෙිලිදී ගැනීම නැවැත්තුව. අවසානයේදී යහපාලන ආණ්ඩු අවට පස්සේ නැවත වතාවක් අපේරට දේශපාලන ප්‍රතිපත්ති වෙනස්කරාට පස්සේ වි අපරටේ තිබන මානහිකම් කඩවීම් ඇතුළු. ජාතයන්ත්‍ර නීතියට පටහැනිව ගඩපු බොහෝ දෙවල් නවත්වල එව නිවැරදි කරනවයි කියලා. ජාත්‍යයන්තය ඉදිරයේ දීපු සැයිල් ිෂම දුුණු පොරොන්තුල ප්‍රතිඵලයක් විටියට තමයි අපරයට නැමතවතාවක් නිබැරිතනකට එම නතම් ජාතයන්ත්‍රය ඉදිරයේ කිසිම් ආකාරයක ප්‍රබලතැනකට පත්තුේ. හැබැයි යහපාල් නාආණඩුව කඩායපටීමත් සමඟෝ විනිීමරු ගෝටත් මරක් සුපුරුදු විදියට ජාතියාලයවිකුණන්නට පටන්ගත්. ඒ. ඇති පලිය ඒදිනයේදී එක්සත් ජාතින්ගේ සංවිධානීදරයේ අපටල්ලැබුලන්. හැබේ මිනිවරු ගෝටක් මරක් කිසිම දවසක සමාගතතින් සිද්ධවෙච්චවරද්ද පිළිගන්න සූදානම් නැහ. අනිකාන්න්‍ය තමයි මරක් ගෝටක් කල්පනා කරන්නේ ලංකාව ලෝක ගෝලය ඇතුළ තියෙනවා කියලා නෙමෙයි. ලංකා ඇතිලේ ලෝක ගෝලයතියෙන් මකල් එන්ස ඔුන් කල්පනා කරනවා. අපට ඕන ඕන විදිට අපි ගහන්න ගහන්න පලියට ජාතයන්ත්‍ර සංවිධානත් පබ රටවඔලුත් නටායි කියිය හැබැ ඒ එහෙම වෙන්න නෑකනක ඒයේ මිනිමරු ගෝටත් මරත් බොහොම ප්‍රබල විගට එහමන්න තම් සිද විදිහයට ඉගෙනගත් ඒ දිනට ගෝටක් මරත් කරපු දේ තමයි සරක් පීරසේකනට ඊය මේ ජාතය සුමසිෙන් ලැබු පරාජය වගකීම පැවරුව බසේසම් ඔබ දැක්කා පහුගගේ කාරය පුරාම අපේ රටේ ඉන්න කාලකානි දේශපාලුව විශේෂම ජාති යාලය විකිුන්න හැබැයි මනිවරු මරක් ගෝටත් රන්තරයම කල්පනා කරන කාරණය එතමයි. ජාතියාලේ විකුන් ලජීවත්වන්න පුළුවන් තමන්ගේ පවලට විතරයිකය. හැබයිමනිසා සරත් විරසය කරලා එවගේම විමල් වීරවංශලා අතර නිරන්තර ගැකුම් ඇති වුණ. පෞුගේ දවත්සල් සරත් වීරසේ කරන හැසුරුණේ වචහර්කය චන්ඩිය වගේ. එනිසා ඔහු නිරන්තරේම මුස්ත්‍රම් ැලතාවගේම මෙරට ඉන්න සුල්ජන කොටස්ුවට නිරන්තරෙන්ම අපහසුරු ජයටතමයි කතා කරේ. ඒවගේ ලෝක යථාර්ථයට පිටිංග හිලතමයි කතා කරේ. ඊයදිනදී ගෝටාාවේ රාජපක්ෂ චරත් පීරශයකරට එන්නකිව්. එන්න කෙල්ලා සරත් විර්ශය කර ආවට පස්සේ හොියන්නෙන් පස අරම් පුතෝකිලතම එපටන්ගත්තේ. මිත්වන්න ඔබ දන්නවා මිනිීමරු හරක් ගෝටත් සාමාන්‍යෙන් මිනිසුන්ට තිරිසනුන්ට වගේ සලකනව කියන ප්‍රසිද්ධ කතාව. ඔවුන් අනිකා්‍යයතම මනිසුන්ෙන් පලිගන්නකොට දරුණු විදියට පලිගන්න. බට ර්තකයි එක් වෙලාවකද එස් කියය මිනිවරු මරගෙත් ගෝටගෙ හොඩම හිතබදති. ඒන්ශල් තම වහ හමුදාක් ප්‍රටි වුණේ හැබැයි සරක්වීර සේකර වගේම එදා එක් අවස්ථාවකදී SF් මහින්දරගේ හොඳම ගෝලයක් වුණා වගේම පොඩි ගැටුමකට පස්සේ ඔබ දැක්කො කොහොමට එදා එF්ට සැලිකිය කියන කාරණ කිසම හේතුවක් නැතුව වැැඩි හදර තමයහු ඇතුළට දැම්. ඒත් අත්වයටම ඒයේ විිසම සත් විරසය කර මූුණ දුන්න. ඕට විශාල වසයෙන් මරාත් ගෝටක් බැන්න ප්‍රධාම කාර්ණයට තමයි සරත්වේසේ පැක්ෂහරත් විරසේ කරගේ වාචාලකමහින්ද තමයි මේ විදිට ජා්‍යන්ත්‍රයේ ඉදිරිියයේ ලංකාව සහැල්ලට පස්තු වනේ කියෙන කාරණය විශේෂයම පහෝගේ දවත්වල අපි දැක්කා පකිස්ථානය ජනාතිපතිතුමා ලංකාවටඇවිල ගියාට පස්සේ. ඉම්පලන්් කාන් ඉල්ලපු සියලුමද පේ ආණ්ඩුව දුන්න කොන් දේසි පිරහිතව. ඒවිත් රක්නවේ මානහිිකම් කවුන්සේ චන්දය දිනාගැනීමේ අරමණින් ලංකාව ඉන්දයා විස්සරා දන ගැහවවා. හැබැයි එක සම්පූර්ණ පුස් සපපෝට පස්තුලා මිත්‍රවනි . ඉතිරරි වසර දෙක තුන ඇතුළට ලංකාවට විශාල වශයෙන් ප්‍රශනල්ට මුුණ දෙන්නයට සිද්ධුවනවක් කියනක තමයි, ජාත්‍යන්ත්‍ර වශයෙන් මේ වෙනකොට බොහෝ වෙලාට දේශපාල විචාර්තිය පවසාන්නේ. දවසින් දබසරට බල්ලට යනවා ල්ලො පාලිනේටනවා. මේඒක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත් විදෑයක වවස්ථාදයක අධි කරන බලිය තියනෙ අපිට. එමනතම් පරමාධි පත්්‍ය තියන මේ රටේ ජනතාවට. එනිසා මෙකාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සදා නායකට්වේ දිය හැකි. සමමාජ දේශපාලන ක්ඩෑමක් සමඟ අපි පෙරට. විටෝනි අර්ගු ජෙගන නොති ඔබට සීපත් කරමින් මාවබෙන් සමුගන්න. ඔබ සමට ජය.